සමාවෙන්ද මොකද ඔබ මට ඉදා කිව්වේ කාත් එක්කවත් යාළු නෑ කියලා නේද අනේ අයියේ මම බලාගෙන හරියට අලුත බැඳපු ජෝඩුවක් වගේ ආවේ අද්ද කල්ලගෙන කඩේට බුලි රැජ්ජායි බෑ මහා මිනිස්සු වගේ හැසිරෙන්නේ පොඩි කාලේ ඉඳන් මේක හපන් ආයි එහෙම අරුත් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන තිබුණත් නංගි කියලා බලන්නේ අහුවෙච් එකෙන් පාර කියලා බලන්නේ තරණම තලිලක් මතක හිටින්න හොඳට මතක තියාගන්න මේක මං අරුටත් කියලා ආවේ ඒක හරි අයියේ මට සමාවෙන්න ඉතින් නංගි මේ හැමදේම කරන්නේ උඹේ හොඳට බං මට ඉන්නේ උඹ විතරයි ඒ වගේම උඹට ඉන්නේ මං විතරයි උඹව කොහොම හරි රැක ගන්න ඕනි නිසා මෙහෙම ගහලා බැරිලා හරි හදා ගන්න හදන්නේ උඹේක තේරුම් ගන්න ඕනි නංගි මට තේරෙනවා අයියේ මං දන්නවා යා මට ගොඩාරිය කාදරේ කියලා දැන් හරිය අඩ නැතු වින්ද කො කො ඇවිදින්න තමරි වගේ දනුක අරු බඩටයි කොණ්ඩටයි මුත්‍රා පද්ධතියටයි ගහපුවාන්ද නිකන් කොර වෙලා වගේ ඔයි ඒ උඹට දවසක් ගුටි කාලා ඔහම අමාරුයි නම් මට හැමදාම ඉති මොඩියගෙන් ගුටි කාලා කොහොම අමාරුවකද යකෝ අනේ මන්ද දනුක කාගෙන්වත් ගුටි කාලා නැති හන්ද මේ ගුටි කාපු පළවෙනි පාර හන්ද වෙන්න ඇති මං අත ගාන්නද නෑ ඕනි නෑ මං අත ගා ගන්න හයිතින් ඔව් නේද කොයිද පද්ධතිය කරත් පදුමක් කියලා කිව්වනේ අපට සිරි බොක බොක්ක නේද ඒ කොල්ලා බොක්ක ආ සුන්දරං අයියා නේද සුන්දරං අයියේ කවුද බං පොඩි කරාදියෝ ඒ සුදු පාටේක මතක නැද්ද හිටි එහෙම මට ගස්සන්න ගෙනාවු පළවෙනි චාන්දියා සුන්දරං අයියා ආහා උනේ නම් බුක්කමලියා මොකෝ මේ වැලේ වැල් නැතුව දහේ දෙරේ තු වගේ මූඩ් ගාලා ඉන්නේ ආ මොකුත් නෑ සුන්දරං අයියේ නිකන් අනේ ආ නිකන් වෙන්නේ කොහමද මුගේ බොරු ගන්සුරං අයියේ මොකක් ගන්සුරං ගන්සුරං නෙමෙයි මොට්ටයෝ සුන්දරං අනේ ඔව් සුන්දරං අයියේ මේ මූට ගහලා වේ මොකක් අදේ අපේ කරුගමලියට ගහලා කවුද ගැහුවේ කරුගමලියා නෑ නෑ ඒක මේ ලව් සීන් එකක් නිසා වෙච්ච අකර දෙබ්බයක් සුන්දරං අයියේ අපට දෙරි ලව් සීන් එකක්ද හිටි මල්ලියද ගැහුවේ නෑ සුන්දරං අයියේ හිටි නෙමෙයි කෑල්ලගේ අයියා ගැහුවේ ඉන්න බෑ ඔයි කොර වෙලා තියෙන්නේ අඩේ 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 එහෙම කොහමද ගහන්නේ අකු ලව් කරා කියලා කවුද ගැහුවේ කියපන් උඹට කවුද ගැහුවේ කියපන් නෑ නෑ සුන්දරං අයියා ඔයා කලබල වෙන්න එපා ඒක ෂේප් කරගන්න පුළුවන් වෙයි නෑ 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 එහෙම කිබන් කවුද ගැහුවේ කියලා උඹට සුන්දරං අයියේ මගියනම් මෙයා යාළුවලා ඉන්නේ හදමාලි නංගිගේ අයියා චාමන් අයියා එයාලා ඉන්නේ සමරි මාවතේ හතරවෙනි ගෙදර නෑ නෑ ගෙවල් ගානේ ගිහලා සද්ද දාලා මරුන් කන්ද බෑමල්ලියා මට පාරදි සෙට් කරපන් ගෝකම දෙන්නම අපේ කරුදු මලියට ගහපේවන උනෙක් දෙනින්ද දලවලිති මං කිව්වත් කිව්වා සුන්දරා සුන්දරා අන්න අයි ගංසුරන් අයියේ අන්න ඉති මොට්ටයා පරල ගත්ත අයි ගංසුරන් නෙමේ බං සුන්දරන් කීර්ති නාමේට අපහස කාලෙපා බුරුව හරි හරි අයියේ හේතුත්ත පටවුවා
කරාටිසර් ගේ කාර් එකේ ගිය එකෙන් ගමනක් මං වුණා. බයික මාරෙන් වගේ ආවනේ ද කරාටිසර්. ඔව් පොඩ්ඩ දුරයිනේ මහල් කුදුරක් නැහනේ සර්. මදි පාඩු පොට්ටිකණන් හරි දැන් දෙස්තික තමයි හදා ගන්න ඕනි මදි පාඩුවට. ඒ ටිකක් මේ වාරි ඉවර වෙන්න කලින් හදා ගන්න පුළුවන් වෙයි නේද සර්. ඔව් ඔව් බලන්න ඕනි කොහොම හරි. පොඩ්ඩක් ඉන්න අර පාස්ුනේ අපේ කොල්ල නේද සර්. මු ගෙදර ගිහලා නෑ වගේ. උනේ නද අනුඹගේ තාත්තගේ වන්දිය යකෝරි වස් පාරක් ගහනවා. හපොයි විනාසයි තාත්තනේ නම්. ඒ පුතා තාමත් ගෙදර ගියේ නෑනේ. නැගමන් කාර් එකට ගුටිය කා නැගමන්. හරි තාත්තේ මේ මං යනවා පස්සේ වෙලාවක හම්බෙමුකෝ. හරි බොක්කා අර වැඩේ කරලා දෙන්න නෑ. කිසි දෙයක් කරපල් වෙන්න එපා උඹ. උඹට ගැහුවා කියන්නේ මට ගැහුවා වගේ තමයි යා. පුතා මොනවද කරන්නේ මෙන්න මෙහෙ නැගබන් කාරකට. මං යනවා. ඒ පොඩි කරාදියෝ මාවත් දාගනින් කො ගේගාලි බස්සන් පරියන් කො බං. එනවා නගිනවා සැක්කා ලද්දන්න කලින්. අද ගංසුරලයේ මං යනවා. අන ආයි කිව මොට්ටයා ගංසුරල් නෙමෙයි බං සුන්දරල්. අහරනේ මුගේ මතක ශක්තියන බින්දුවයි සීරෝ. දැන් වෙලාව 3:15යි. එකහමාරි දැන් මොනවද කරේ ඉස්කෝලේ ගාවට වෙලා? මොකුත් නෑ තාත්තේ. මොකුත් නෑනේ. යමංකෝ ගෙදර මං දැනගන්න ගියාම රස්තියාදුව. අර කවුද කරන්නේ සර් මේ තවලමෙක් නැගේ කාර් එකට? ඒ දනුක ළමයා සර් අපේ කොල්ලගේ පන්තියේ. උටා නමත් කිව්වා. දනුක කෝ බලන්ද? පින්සිපල් සර්. මේකනේ මේ ඉන්නේ අතේ මාට්ටු කට්ටි පැනපැන ඉතිය මට අහුවේ කියලා. ඇයි පින්සිපල් සර් නඩුවක්ද? නඩුවක්දත් අහනවා. මේක කරාටි සර්. මං දවසක් චූබර හැදිලා ලැත්තකට ගිය වෙලාවේ දුර කඩාගෙන ඇතුළට ආවා කියන්නකෝ. තව ඩිංගෙන් බිත්තියේ ඇනෙන්නේ. මොකද්ද? ඔළුව. ඒක මිසක්. අනේ පින්සිපල් සර් ගැත්තාට සමා වෙන්න ඕනි. මං ඉස්ලාමේ නෑ සර් චූදානතරට. අර එක ගෝතපඩියෙක් මට ගැහුවේ පාර නැවතුනේ ලැත්තකේ දොරේ වැදියා සර්. දොරේ තමයි. බොයි ස්කෝලේ දිය හුයන්කො උබනම කොමඩ් එකේ. දනුක උඹ මොකටද ඇත්තටම සර්ගේ ටොයිලට් එක අඳුරට ගියේ? යාලේ මේ පොඩි කරාටියෝ අර මෝඩ හිටි ගහපු දවසක් ඒකත් උනේ. උඩින් ගිහ ඇත්තකේ දොරටමයි පත බෑවුනේ. මතක් වෙද්දි තැනනවා සර්ගේ චූටික මගේ කටේ. හාපොයි. මයිකා සඳමාලි ගැයිය සඳමාලිට ගැහුවද දන්නේ බං? මේ ඒ කහඬ කලින් සඳමාලිගේ අයියා අපි මොකටද මෙහේ ආවේ කියලා අහුවම දෙන්න උත්තරයක් තියනවද? අප්පට තිරි මොකද්ද බං ඇත්තටම අපි කියන්නේ? ඒක තමයි මාත් අහන්නේ. අදේ ගෙයතුලට ආවට ඒක මතක්ුන්නේ නැහැ බං. අර තියෙන සඳමාලි ගැයියගේ සල්ලි මේකෙන් වැඩක් ගත්ත හැකි. හෑ? හිතාංක බය වෙන්නේ නැතුව සඳමාලිගේ අයියේ! කවුද මේ? මේ හිටි මල්ලියයි මයිකල් මල්ලියයි අයියේ! උඹලා මොකෝ ආයාවි මෙහෙ? මේ අයියගේ සල්ලි වැටිලා තිබුණා අර වලිය ගිය තැන. ඒක අරගෙන ආවේ අපි. නෑ සල්ලි?
ඒකවලනේ විද්‍යාවක් නෑනේ ඒක මගේ සාක්කුවේ තිබුණේ හුටා හරිනේ නෑ නෑ අයියේ අයියටින් වැටිලා මේ අපේ හිටිට හම්බෙලා අපි ඒක අරගෙන ආවා මෙහෙ ඔව් අයියේ මේ ආ වෙන්නති වෙන්නති එහෙනම් thank you ආ ඔන්න තියහලකෝ මේ ඒක නෙමෙයි අයියේ ඔයා සඳමාලි නංගිට ගැහුවද ඒක මොකටද උඹලට අපෝ නෑ නිකන් නිකන් අයියේ දැනගන්න ඇව්වේ මේ මලිලා උඹල පොඩ්ඩක් වාඩි වෙලා හිටහලකෝ මට කෝලයක් දෙනවා විශේෂ කෝල් එකක් ඒක ඇන්සර් කරලා ඉන්න හරි අයියේ මයිකා වරෙන් යන්න වාඩි වෙන්න හ්ම් යමන්